අයිබෝවන් සෝදායක හැන්දෑවක් හැම දිනකටම ප්‍රාර්ථනා කරනවා ධර්මයේ ආශිර්වාදය හැම හිතකටම මේ උතුම් ධර්ම දේශනාවත් එක්ක ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරමින් දෙකඳුවල භික්ෂුණී පුහුණු මධ්‍යස්ථානයේ සිට භවනා මධ්‍යස්ථානයේ සිට ශාසන අභිවන්දනා සවිධානික මහා පැවිදි පින්කම තුල පූජනීය වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේ විසින් පවත්වපු ධර්ම දේශනාවයි අද සෙනසුරාදා සිට දසපෝත්තේ අපි ඔබට සමීප කරවන්න බලාපොරොත්තු වෙමි. බොහොම ගෞරව නමස්කාර පූරකව අද සෙනසුරාදා සිට දසපෝ වෙනුවෙන් පිළිගනු ලබනවා පූජනීය වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේ. අපි එසේනම් සූදානම් වෙමු. දෙකඳුවල ආරණ්‍ය සීලාසනයේ සිට පූජනීය වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන්නට යෙදුණු පටිච්ච සමුප්පාදය සම්බන්ධ දේශනා කරන්නට යෙදුණු ඒ උතුම් සද්ධර්මානුශාසනාව ශ්‍රවණය කරගන්න අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. සමන්ත චක්‍රවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු 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 ගරුතර මහා සංඝ රත්නයන් අවසරයි වැඩ සිටින පින්වත් මෑණියන් වහන්ස සදෑවත් පින්වත්නි අද දවසේ එක් දායකත්වයේ දරන්නේ 140 ඒ උඩුමුල්ල පාදුක්ක නිවසේ පදිංචි පින්වත් සමුද්‍රා කුමාරී දියණිය සහයි පවුලේ පින්තුන් තාමත් ශ්‍රද්ධාවෙන් සෙනසුරාදා සිත්නෙතසපුව පළමු පැය ධර්ම දේශනාව සමග සහභාගී වෙන පුණ්‍යවන්තව ඇත්තු හැම දිනාටම විශේෂ දෙයක් සිහිපත් කරන්න තිබෙනවා. ඒ තමයි අද සිත්නෙතසපුව දේශනාව සිදු කරන්නේ වරණ දෙකඳුවර භික්ෂුණී පුහුණු මධ්‍යස්ථානයේ සිදුවෙන මෙත් FM ශාසන අභිවන්දනා වැඩසටහනට සමගාමීව ඔබට පින්වත්නි මේ ධර්ම දේශනාව මේ විදිහට දෙකඳුවර මේ පුහුණු මධ්‍යස්ථානයේ ඉඳලා සිදු කරන්නට ලැබීම මම මගේ බොහොම වාසනාවක් විදිහට හිතනවා. ඒකට හේතුවක් තියෙනවා. පළමුවෙන්ම සිහිපත් කරනවා මේ දේශනාවට මේ දෙකඳුවර මධ්‍යස්ථානයේ ඉඳලම සිදු කරන්න කියලා ආරාධනා කරපු නෙත්‍යක්‍රම නාලිකාවේ ප්‍රධාන විධායක නිලධාරී තැන්පත් සිංහවත් අසංග ජයසූරිය මහත්මාට මම පින්පූරක ස්තුතිවන්ත වෙනවා. මේ ස්ථානයේ මේ දේශනාවට කරන්න කියලා කියප එක. ඒකට හේතුව මට පින්වත්නි පාසල් යන කාලෙම සෝමහාමුදුරුවන්ගේ ධර්මදේශනාත් එක්ක සෝමහාමුදුරුවන්ගේ අපවත් වීමත් එක්කම මගේ සිත ගොඩාක් ධර්මයේ පැත්තට නැඹුරු වුණා. ඒ නැඹුරු වුණාට පස්සේ ස්වභාවයෙන්ම පාසලේ පුස්තකාලෙත් ඒ වගේම අපි පළාතේ තියෙන ප්‍රාදේශීය පුස්තකාලවලට ගියත් හැමතිස්සෙම පුස්තකාලේ පොත් කියවන එකට පුරුදු වෙලා ඉන්න මම ඔය ධර්මයට නැඹුරු වීමත් එක්ක නිතරම යන්නේ එකම අල්මාරියක් ළඟට. ඒ බෞද්ධ පොත් තියෙන අල්මාරිය ළඟට. මට පැවිදි වෙන්න සිතක් ප්‍රබලව තිබුණ නැහැ. මම ඔය පුස්තකාලේ පොත් කියවන එක මගේ පුරුද්දක් බවට පත් වෙලා කොහොම ඉන්න අතරේ අපේ පාසලේ පුස්තකාලෙම තිබුණා දෙකඳුවර මේ පුහුණු මධ්‍යස්ථානයේ తాවකාලික මහාන කිරීම පිළිබඳව දැනුවත් කරන ග්‍රන්ථයක්. මේ ග්‍රන්ථයේ කියවනකොට අපේ පාසලේදී මට මතකයි මේ ග්‍රන්ථයේ මම කියවන මොහොතකයි පින්වත්නි මට ඉස්සෙල්ලම
මහණෙන්න තිබ්බනම් හොඳයි කියන සිත ඇති වුණේ. ඉතින් එතකොට තමයි මම මහණෙන්න සුදුසු ස්ථානයක් සොයන්න පටන් ගත්තේ. ඒ නිසා මට දෙකඳුර භාවනා මධ්‍යස්ථානය කියන එක කෙරෙහි හදවතේ ගෞරවයක් තිබුණා ඉදා ඉඳලම. මේ ස්ථානයේ ලියවෙච්ච පොත තමයි මගේ සිත මහණ ක්‍රමට නැඹුරු කළේ කියන එක ගැන. ඒ හින්දා අද දවසේ මේ දේශනාව මේ පින්බිමට වැඩම කරලා කරන්නට සිද්ධ වීම ඔය කියන පින්බර මොහොත මගේ හිතට නැගෙන නිසාම මහණ උනාහා සමානව සතුටින් දසසිල් ආරක්ෂා කරන පිනැතියන් උදෙසා මූලික කරගෙනම අද මේ දේශනේ කරන නිසාම මේ වෙලාවේ පින්වත්නි ප්‍රයත්නන්ට මේ දේශනාවේ මාතෘකාව විදිහට මම කල්පනා කළා. මාතෘකා කීපයක්. මේ කීපය අතරින් මම හිතුව මොකද්ද කියන්නේ. මේ දවස්වල මිනිස්සු හරියට දුක් විඳිනවා. ගම් වතුර නිසා, නායම් නිසා, එකම ප්‍රදේශයේ නායම් කීපවර සිදුවීමෙන් මිනිස්සු විශාල විදිහට දුක්ඛිත තත්ත්වයකට පත් වෙලා තියෙනවා මේ රටේ. සමහරුන්ට පින්වත්නි මේ ඊයේ පෙරේද තමයි විදුලිය ලැබුණේ. නිවෙස්වලට විදුලියවත් තිබුණේ නැහැ. සමහර විට නෙත්ෆම් නාලිකාවේ සිත්නෙත් අසුපු මෙත්නෙත් පාමුල ධර්ම දක්ෂිණා වැඩසටහන් අහපු ශ්‍රද්ධාවන්ත ශ්‍රාවක ශ්‍රාවිකාවන් පවා ගම් වතුරට හසු වෙලා අවතැන් වෙලා ධර්මය අහන්නට අවස්ථා අහිමි වෙලා හිටියා. ඉතින් ඒ වගේ බොහෝ දෙනා දුක්ඛිත තත්ත්වයේ තාමත් ඉන්නවත්නේ අසරණ විදිහට ඉද්දි මේ මොහොතේ දහම අසන ඔබ ගොඩාක් පින්වත් බවව මතක තියාගන්න. ඇයි ඒ? එකම රටක් ඇතුලේ එක පිරිසක් හරියට කන්න නැතුව බොහෝ දෙනාගේ ඇඳුම් පැළඳුම් සියල්ල නැතුව පින්වත්නි මිනිස්සු දුක් විඳිති. මිනිස්සුන්ගේ බොහෝ දේ අහිමි වෙලා මුල ඉඳලා ජීවිතේ පටන් ගන්න තියෙන කට්ටිය ඉද්දි ඔබ අද හිතේ සැනසීමකින් මෙහෙම දහම අසන්න පින්වත්නි ඔබේ පිනක් නිසාමයි. ඒ නිසා ඔබ ඒ පින පිළිබඳවම සිහියෙන් දකිමින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල අපිට අවබෝධය කරා යන්නට ලැබුණු දහමටම හිතේ මුදර ගන්න උත්සාහ කරන්නට ඕනේ. අපි දන්නවා මේ කලින් පරම්පරාවල අපේ සියලාච්චිල සමහර විට පින්වත්නි මියගියේ අද මේ දහම අසන්නට තරමටම තියෙන පිනක් මතුවෙන්නේ නැතුව. හේතු සමහර විට ධර්මයේ කියලා දැනගෙන හිටියේ ජාතක කතා කීපයක්. ඒගොල්ලෝ ජාතක කතාවක් අහලා මොකද්ද අද මේ කතාවෙන් ගන්න තියෙන ආදර්ශය කියලා මොකක් හරි ඉවසීම ගැන හරි දන් දීම ගැන හරි ගුණයක් ගැන හිතට ගන්න දේශනාවේ අද අපිට ගන්න තියෙන ආදර්ශය මේක කියලා. නමුත් අපිට මේ වෙනකොට පින්වත්නි ඒදා අපේ ආච්චිලා කියලා අහපු දේශනවලට වඩා ගැඹුරු දේශන සරලව තමන්ගේ ජීවිතය තුළින් දකිමින් අහන්න අවස්ථාව තියෙනවා. එහෙම බලනකොට අපි තවත් පින්වන්තයි. ඔබට ඒ පින මතු කරන්නම සුදුසු විදිහට මේ කෙටි කාලේ මේ දේශනය කරන්න කියලා මම කල්පනා කළා. ඒ තමයි අපිට තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයන් අතරින් භික්ෂුණීන් වහන්සේලාට අවවාද දෙන්න අග්‍රම ස්වාමීන් වහන්සේ නන්දක කියන ස්වාමීන් වහන්සේ භික්ෂුණීන් වහන්සේලාට කරපු අපූර්ව දේශනාවක් තියෙනවා මජ්ක්‍ධිම නිකායේ නන්දකෝවාද සූත්‍රය. නන්දකෝවාද සූත්‍රයේ පින්වත්නි බොහෝම අපූර්වට සලායතන ගැන සඳහන් කරන දේශනයක් තියෙනවා. මම හිතුවා ඒ විදිහට භික්ෂුණීන් වහන්සේලාව ගැඹුරු අවබෝධය තුළ පිහිටවලා නන්දකහාමුදුරුව මේ භික්ෂුණීන් වහන්සේලාට අවබෝධයක් ඇති කරලා දෙන්න කරපු දේශන නිසා අද මෙතනට සහභාගී වෙන අපේ පින්වත් භික්ෂුණීන් වහන්සේලාට ඒ වගේම මෑණියන් වහන්සේලා විදිහට අපි අද මේ දක්ෂි සමාදන් වෙලා සිටින පින්වතියන්ට සියලු දෙනාටම මේ දුක්බර කාල පරාසයක දහමසන නිසා බුදුරජාණන් වහන්සේගේ උතුම් බුදු වදනක් මාතෘකා කරගන්නා සංකිට්ඨේන පංචපාදානස්කන්ධා දුක්ඛ කියන මේ බුදු වදන. හක්කුලල ගත්තොත් දුක කියන්නේ පංචපාදානස්කන්ධයයි. මෙන්න මේ
කාරණාව අපි මොකක්ද කියලා ටිකක් සරලව තේරුම් ගන්න උත්සාහ කරමු. පින්වත්නි අපිට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය සමහර ලාවට ගැඹුරු වචන එනකොට පංච පාදානස්කන්ධය වගේ ටිකක් ගැඹුරින් එනකොට අපි හිතන්න පුළුවන් අපෝ අපිට තේරෙන එකක් නෑ. නමුත් මේ ධර්මයේ තුල තියෙන තනි කරම තමාතුලින්ම දකින්නට දෙයක් කියලා අපි අවබෝධ කරගත්තා දාට අපිට මේ ධර්මයේ පින්වත් ගැඹුරු වෙන තරමට රසයි. පුදුම රසයක් පුදුම විමුක්ති සෝයක් දැනෙනවා. ඔබට ගැඹුරු පැත්තකින්ම තියලා අපි උත්සාහ කරන්නම් මේ කාරණාව ඔබ තුලින් දකින්න කියා දෙන්න. කාලිකින් සිත්නේ රස ප්‍රේදිමට ටිකක් ගැඹුරින් දෙයක් කතා කරන්නත් බැරි වුණා. අපි පෞගේ කාලෙම සර්ණමාලි මහා තෙරතුන් වහන්සේගේ පින්කම සමග ඒ පුණ්‍ය ආනිසංස ගැන ඒ වගේම මේ ලෝකයේ තියෙන මේ දවස්වල අපේ රටට මොන දෙන්න වෙලා තියෙන ස්වභාවික විපත් ආදී බොහෝ දේ ගැන අපි සාකච්ඡා කරා පහුගිය දවස්වල. අද ටිකක් විමසලා බලමු පංච උපාදානස්කන්ධෙ කොහොමද හපුලලා ගත්තොත් දුක කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ කියන එක ගැන. පින්වත්නි ඔයයන්ට මේ ජීවිතය තුළ මුණගැහෙන ඕනම අත්දැකීමක ඇසුරින් පංචපාදානස්කන්ධ කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න පුළුවන්. පංචපාදානස්කන්ධ ගැන කතා කරනවා නම් අපිට පින්වත්නි හෝරා කිහිපයක් අවශ්‍ය වේවි. නමුත් තියෙන්නේ හෝරාවකට අඩු කාලයක් නිසා කෙටියෙන් කියන්නත් දැන් වේවි. ඒ නිසා මම ඔබට මෙහෙම කියන්නම්. අපි හැම මොහොතකම අත්දැකීම් ගැන කතා කරනවා නේද? මොකක් හරි අපි දැක්ක දෙයක් ගැන කතා කරනවා. අන්න අසවල අතන හිටියවන් දැක්කා කියලා මොන හරි දැක්ක දෙයක් ගැන කියනවා. එහෙම නැත්නම් අපි අත්දැකීම් ගැන කතා කරනවා මොන හරි ඇහිච්ච දෙයක් ගැන. මට අරයා මෙහෙම එකක් කිව්වනේ කියලා අපි ඇහිච්ච දෙයක් ගැන කියනවා. එහෙම නැත්නම් පින්වත්නි අපි කතා කරනවා අපිට දැනෙච්ච දේවල් ගැන. අපි කියනවා ඉතන මහ පුදුම ගඳක් තියෙනවා කියලා අපි ඒ කතා කරන්නේ අත්දැකීම. පිට නහයට දැනුම අත්දැකීම. අපි සමහර දේ ගැන කියන ඒක නම් මහපු මහ රහක් තියෙන්නේ කියනවා. රස ගැන අපි මොන හරි දේ ගැන කියන ඒ අත්දැකීම. ඊට පස්සේ අපි සමහරලාට පහස ගැන කියනවා. ආපු එතන පුදුම විදිහට දාඩි දානවා කියනවා. මොකක් හරි එතන හරි රස්නේ කියනවා. ඒ වගේ අපි කයට දැනෙන පහස ගැන අත්දැකීම් ගැන කතා කරනවා. මට හිතුණ මෙහෙම දෙයක් කියලා අපි හිතිච්ච දේ ගැන අත්දැකීම් විදිහට කතා කරනවා. ඒ හැම අත්දැකීමක්ම පින්වත්නි මතක තියාගන්නට පංචපාදානස්කන්ධයක්. ඒ හැම අත්දැකීමක්ම පංචපාදානස්කන්ධයක් කිය මම නෙමෙයි. මහා ශ්‍රාවක සාරිපුත්ත මහරහතන් වහන්සේ. සාරිපුත් මහරහතන් වහන්සේ මහා අත්තිබදෝපම කියන සූත්‍රයේ අග හරීම අපූර්වට විස්තර කරනවා. ඇහැට පේන දෙයක් ගැන යම් මොහොතක දැනගන්න අත්දැකීමක් ඇත්නම් ඒ මොහොත තුළ පංච උපාදානස්කන්ධෙම හට ගන්නවා කියලා. කනට ඇහිච්ච දෙයක් ගැන මොකක් හරි අත්දැකීමක් තියෙනවා නම් ඒ ඇහිච්ච දේ ගැන කතා කරන ඒ මොහොතේ පංච උපාදානස්කන්ධෙම හට ගන්නවා කියලා. ඔය විදිහට මේ ආයතන හයෙන්ම හටගන්න හැම අත්දැකීමක්ම සරියුත් මහරහතන් වහන්සේ වදාළ මහා හත්තිපදෝපම සූත්‍රයේ අග කොටසේ ඒ පංච උපාදානස්කන්ධය. මිනිස්සු මේ වචනෙත් එක්ක වැරදි කෝණිකෙන් පංච උපාදානස්කන්ධ කියවගමන් දැන් ඔක උපාදාන කියන වචනෙත් නැතුව සමහර විපාට කියන්නේ පංචස්කන්ධ කියලා. පංචස්කන්ධ කියවගමන් අඩගාන කියන්නේ ඇඟ. සමහරු කියනවා මේ පංචස්කන්ධෙට කවන්න ඕනේ, පංචස්කන්ධෙට ඇඳුම් අඳින්න ඕනේ හරි දුක කියලා. පින්හත්නේ පංච උපාදානස්කන්ධ කියන්නේ ඇඟ නෙමෙයි. පංච උපාදානස්කන්ධ කියන්නේ ඇඟ කියලා කෙනෙක් හිතාගෙන ඉන්න එක මම ඔයත්ට උපමාවකින් කියන්න මොනවගේද කියලා. මේක බුදුරජාණන් වහන්සේගේ උපමාවක්. උන්වහන්සේ කුද්දකනිකා එක්තරා සූත්‍රයක පෙන්නනවා සමහරු අර අන්ධයන්ගේ උපමාව. මේ අන්ධයෝ ටිකක් ඇටෙක් අතගාගා එක එක කොටස් අල්ලගෙන ඒ අන්ධයෝ ටික තමන්ට අහුවෙන කොටස ඇසුරින් කියනවා මේක තමයි ඇතාගේ හැඩි. එතකොට අපි දන්නවා එතෙන්දී ඒ ඇතාගේ නැට්ට අතක ගා ඉන්න අන්ධයා කියනවා මේ ඇතා
සමහර විට මෙහෙම කියන්නම් මේ හරියට තේරුම් ගන්න ඕන තරම් නෙමෙයි හැමතිස්සෙම හරියට කියනවා නම් හැමතිස්සෙම වෙනවා නමුත් අපිට මේක තේරෙන්නේ නැහැ දැන් මේ වෙලාවේ රාත්‍රියේ මේ හැමෝම බණ අහන්නේ ඔබට පින්වත්නි මේ මොහොතේ සමහර විට මේ දේශනාවට අමතරව බාහිර පරිසරයේ රැහැයියන් දිහාට එනවා වෙන්න පුළුවන් හොඳට බලන්න සම්දීල බාහිර ඔබට රැහැයියන්ගේ හඬවල් ඇහෙනවා කියලා හිතෙන අය මොහොතකට අතොස්සන් බලන්න සිල්ියත් ඇත්ත කොමන්නේ අනිත් අය නිකන් අතොස්සන් බලන්න රැහැයියන්ගේ හඬවල් ඇහෙන අය ඇහෙන්නේ නැති කවුරු ඉන්නවද අතොස්සන් බලන්න මොකද ඒක ඇහෙන්නේ නැත්නම් මේ දේශනේ ඇහෙනේකුත් නැහැ ඉතින් කන මොකක් හරි ප්‍රශ්නයක් ඇති කන හොඳට ඇහෙනවා නම් රැහැයියන්ගේ හඬ හැමෝටම ඇහෙන්න ඕනේ ඇහෙනවද හරි මම දැන් ඔයත්ගෙන් මේ වෙලාවේ පින්වත්නි අහනවා මම මෙතෙක් කිව්ව දේශනාවේ අත්දැකීම් ඔබට මේ මොහොතේ අත්දකින්න පුළුවන් වෙන්න ඕනේ මම රැහැයියු ගැන මතක් කරලා දෙනකන් ඔයත් රැහැයියු ගැන දැනගෙනවත් හිටියද මට ඇත්ත කියන්න රැහැයියු කියලා රැහැයියන්ගේ හඬක් ඔයත්ගේ හිතේවත් තිබ්බද ඔයත්ට හිතිලාවක් තිබුණේ ඒ කියන්නේ තීතගේ හඬයි යාළුවගේ හඬයි දෙක අතරේ අවධානයේ යම් දෝලනයක් තිබ්බා ඒකටද මේකටද මේකට නම් ඒක නෑ ඒකට නම් මේක නෑ නේද දැන් මෙතන ස්වාමීන් වහන්සේ කරන දේශනෙත් එක්කම ඔයත්ගේ හඬ අහගෙන ඉන්නවා එතකොට ඔයත්ට පින්වත්නි රැහැයියන්ගේ හඬ තිබිලා නමුත් ඇහුනේ නෑ දැන් අපි මේ දෙකඳුර භවන මැදස්ථානයේ ඉඳලා රැහැයියන්ගේ හඬගෙන අහන්නේ මේ හොද්ද කැලෑවක්. හරි ලස්සන පරිසරයක්. එනිසා අපිට මේ පරිසරයේ රැහැයියන්ගේ හඬ හොඳට ඇහෙනවා. නමුත් මේ වෙලාවේ සිත්නේ දසපුවට සවන් දෙන net ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට සමහර විට රැහැයියන්ගේ හඬ ඇහි සමහර විට ඉතින් නැති වෙන්නත් පුළුවන්. නමුත් නැතත් ඔයත සමහර විට පාරක් අයිනක නිවසක නම් ඔබට දැන් ඇහි සමහර විට පාර අයින වාහන ශබ්ද ඔබට මේ කියනකන් සමහරවිට වාහන ගැන අවධානය තියෙන්නේ නැතුව ඇති. දැන් එහෙනම් ඒ කියන්නේ පින්වත්නි අපිට මේ කනාබියස ශබ්ද තිබිලා නමුත් අපි දන්නේ නැති අවස්ථා තියෙනවද නැද්ද? තියෙනවා. තීතකින් බැනුම් වෙවෙත් ඒකයි. ඒක වෙන්නේ ඇයි? ආන් එක අපි පොඩ්ඩක් දැන් තේරුම් ගන්න ඕනේ. පංචපාදානස්කන්ධයක හට ගැනීම කියන්නේ ඔන්න ඕක තමයි පින්වත්නි. ඔබ තේරුම් ගන්න යම් කිසි මොහොතක මේක සරියත් මහරහතන් වහන්සේ මේ මහා අත්‍යපදෝපම සූත්‍රයම පෙන්නනවා කන තිබුණත් ශබ්ද තිබුණත් ඒ අදාළ ශබ්දෙට සමන්නාහාර උනේ නැත්නම් දන්නේ නැහැ කිව්ව ශබ්දෙ මේ සමන්නාහාර කියලා කියන්නේ මොකද්ද දන්නවද අපි ඔය සිංහලෙන් අවදානේ අවදානේ කියලා කියන එක අපි මෙහෙම කියනවා මම ඔබෙන් අහුවොත් යාළුවගේ කතාව දැනගන්නකොට ඇයි තීතකයක දැනගත්තේ නැති ඔබ කියයි තීතකයකට අවධානය තිබුණේ නැහැ එහෙනම් ඒක පාළියෙන් කියන්න සමන්නාහාරුනේ නැහැ එනිසා දැනගත්තේ නැහැ තීතකේ කතාව දැනගන්නකොට යාළුවා මේ ළඟ ඉඳලා කියවුණා ඒත් අපි ඒක දන්නේ නැහැ ඇයි ඈත තීතකේ හඬ දැනගන්න මට ළඟ තියෙන යාළුවගේ කතාව දැනගන්න බැරි වුණේ ඒ කතාවට අවධානේ යොමුනේ නැහැ. ඒ කියන්නේ පාලි වචනෙන් කිව්වොත් සමන්නහරුනේ නැහැ. පින්වත්නි, එහෙනම් මේක ශබ්දේ ළඟද දුරද ඒවා නැහැ. සමන්නහර වෙනවා කියන එක වෙන්නේ මනසින්. ඒ කියන්නේ අවධානය යොමු වෙනවා කියන එක වෙන්නේ කොහෙන්ද? මනසින්. ඒ නිසා ටීචර් අපිට සමහරවිට කියන ළමයි මේ කතාවට හොඳට හිත යොමු කරගෙන ඉන්න. එකෙන හිත තමයි යොමු කරගෙන ඉන්නේ. එහෙනම් මේ අවධානය යොමු කරගන්නවා කියලා කියන්නේ කොහෙන්ද තනිකර? සිතින්, මනසින්. ඒකට පින්වත්නි, මනසින් අවධානය යොමු කරගන්න ශබ්ද විතරයි දැනගන්නේ. එතනම ඇහෙන අනිත් ශබ්ද අපි දන්නේ නැහැ. දැන් ඔයත්න්ට දේශනේ මෙච්චර වෙලා අහගෙන ඉන්න අතරේ රැහැයියන්ගේ හඬ බාහිර තිබුණත් ඔයත් දැනගත්තේ නැත්නම් මොකක් තිබුණ නැති නිසාද? සිංහලෙන් කියනවා නම් අවධානය තිබුණ නැති නිසා. පාලි වචනෙන් කියනවා නම් සමන්නාහාර උනේ නැති නිසා.
පින්වත්නි සැරියුත් මහරහතන්සේ හරිම අපූර්ව කරුණක් ඊළඟට පෙන්නනවා. උන්වහන්සේ වදාලා ඔන්නය සමන්නාහර වෙලා දැනගන්නවානේ යම් දැන් මෙතෙන්දී අපි ශබ්දනේ උදාහරණයට ගත්තේ. ඔය සමන්නාහර වෙලා දැනගන්න ශබ්දය වෙන් කරලා දැන ගැනීමක් උනාද නැද්ද? අනිත් ශබ්ද අතරින් වෙන් කරලා දැනගත්තද නැද්ද? දැනගත්. දැන් ඉස්කෝලේ උදාහරණයක් ගියොත් ටීචර්ගේ හඬ දැනගන්නකොට ඒකටම අවධානය යොමු වෙනවා. අනිත් සියලු ශබ්ද පැත්තක දාලා ටීචර්ගේ ශබ්දෙම වෙන් කරලා දැනගත්තද නැද්ද? දැනගත්තා. පින්වත්නි සරියත් මහරහතන් වහන්සේ විඥානීය කියලා මතක් කළා. ඔන්නේ සමන්නහර වීමත් එක්ක වෙන් කරලා දැන ගැනීම. බුදුරජාණන් වහන්සේ වදාළා විජානාසීති කුස්සස්මා විඥානන්ති වච්චති. මේ විශේෂයෙන් වෙන් කරලා දැනගන්න. එහෙනම් මේ විඥාන කියන්නේ මොකක්ද? ඔය කියපු වෙන් කර දැන ගැනීම. ඇත්තටම එහෙනම් මේ දැනගන්න දැන ගැනීම වෙන් කරලා දැනගන්නවා නම් අන්නේ වෙන් කරලා දැනගන්නකොට අනිත් ශබ්ද වලට මොකද වෙන්නේ? ඒවා දැනගැනීමක් වෙන්නේ නැහැ. එහෙනම් හැමතිස්සෙම පින්වත්නි කනට බාහිර තියෙන ශබ්ද අතරින් යම් ශබ්දයක් වෙන් කරලා දැනගන්න. මොකේ අවධානය යොමු වෙලාද? මනසේ අවධානය යොමු වෙලා. අන්නේ වෙන් කර ගැනීමමයි වෙන් කර දැන ගැනීමමයි පාලියෙන් කියන්නේ විඥානය. මොකද්ද විඥානය? පින්වත්නි ඒක හට ගැනීම ඉබේ වෙච්ච එක. ඉබේ වෙනවා නම් දැන් මෙච්චර මේ රැහැයෝ ටික අනේ දෙයියනේ කෑ ගහනවා. ඒ එක කෙනෙකුගේවත් හඬට ඔයත් කන් දුන්නේ නැහැ. ස්වාමීන් වහන්සේගේ දේශනාවට විතරක් කන් දුන්නා. ඉබේ වෙනවා නම් ඔක්කොම දැනගන්න ඕනේ ඔහේ. ඔයගලන්ට ඕන විදිහට නෙමෙයි ඔහේ වෙන්න ඕන. නමුත් මෙතන ඔබ පැහැදිලිව මනසේ අවධානය යොමු කරලා දැනගන්න. නම් මෙතන හට ගැනීමක් නිසා ඉබේ වෙච්ච එක තියෙන හින්දා ඉබේ දැනගත්ත එහෙම කන්නේ. මෙතන වෙන්නේම පින්වත්නි මනසේ අවධානය යොමු වෙලා විශේෂ හට ගැනීම. එහෙනම් ඔන්න විඥානේ හට ගන්නවා කියන එක චුට්ටක් හරි තේරෙනවා නම් අපි ඉස්සරහට යමු. අපි මේ විඥානයක් හටගත්තම බුදුරජාණන් වහන්සේ වදාළ එක නිකන් හටගන්නේ ද්වයම්පටිච්ච විඥානයි. හටගන්නේ මුදිටම දෙකක් එක්ක. ඇයි ඒ? විඥාන කියන්නේ දැන් අපි කියන්නේ දැනගන්නවා කියන එක කියලා වෙන් කරලා. ඉතින් වෙන් කරලා දැනගන්න ශබ්දයක් නම් කනකුත් ඕනෙද නැද්ද? එහෙනම් මේ කනයි ශබ්දේ තමයි දෙක. කනයි ශබ්දේ කියන දෙක නිසා ඒ දෙක වෙන් කරගන්න පුළුවන් මොනවා? වෙන් කර ගැනීම වෙන විඥානේ. වෙන් කරලා දැන ගැනීම මොකද? විඥානේ. ඒ වෙන් කරලා දැනගත්තේ කනින් මොකද? ශබ්දය. එහෙනම් කනයි ශබ්දයයි කියන දෙක නිසා විඥානය. ද්වයම් පටිච්ච විඥාන. දෙකක් නිසා විඥානය. අපි ඇහැ ඇසුරින් කිව්වොත් එතකොට මොකද දෙක? ඇහැයි රූපේ. අපි නිකන් කියමු නාසය ඇසුරින් නම් ඒ දැනගැනීම උනේ නාසයයි ගඳ සුවඳයි. ඒක දිව ඇසුරින් දැනගැනීමක් නම් දිවයි රසයයි. ඒක කය ඇසුරින් දැනගැනීමක් නම් කයයි පහසයි. මනස ඇසුරින් දැනගත් එකක් නම් මනසයි අරමුණයි. කොයින් ගියත් දෙකක් තියෙනවද නේද? ඒ දෙකයි මේ දැනගැනීමයි ඔක්කොම ගියද තුනයි. ඇසයි රූපේ විඥානයි. එහෙම නැත්නම් කනයි ශබ්දේ විඥානයි. එහෙම නැත්නම් නාසයයි ගඳ සුවඳයි විඥානයි. මේ හැම තැනම එනම් පේනවා තුනක් එකට එකතු වීමක් තියෙන තැන තමයි ඔය කියන අත්දැකීම. ඒ කියන්නේ බලන්න ටීචර්ගේ ශබ්ද දැනගත්ත කෙනා අවධානය යොමු වෙලා එයාට තියෙනවද අත්දැකීමක් යාළුවගේ එක දැනගත්තු? නෑනේ. යාළුවගේ කතාව දැනගත්ත අත්දැකීමක් නෑ. දැන් සමහරවිට මම ඔයත්තන්ට රැහැයිය ගැන මතක් කරේම නැත්තම් මතක් කරන්නේම නැතුව දේශනාව අවසන් කරගන්න. ඔයත්තත් ඔහි ඔය විදිහටම නැවත තමන්ගේ වාසස්ථාන වලට යනවා. ඊට පස්සේ ඔයත්තන් කවුරු හරි ඇහුවොත් දෙකඳුරට ගිය වෙලාවේ රැහැයියන්ගේ සද්ද දැනගත්තද? බණ අහන වෙලාවේ
ඔගොල්ලන්ට පින්වත්නි ඕ කියලා කියන්නේ අත්දැකීමක් තියෙනවද නැහැ එහෙනම් අන්න බලන්න අත්දැකීමක් කියන එක මේ දෙකඳුරට ආපු කොමනේ බනහන කරන් හිටපු කොමනේ එතන රැහැයියොත් හිටපු කොමනේ රැහැයියොත් කෑ ගහපු කොමනේ අපිට අත්දැකීම ලැබෙනවද නැහැ මනස තුල හට ගැනීමක් වෙන්න ඕනේ අත්දැකීමක් නැත්නම් අපි දන්නේ නැති රැහැයියෙක් නැහැ මම මේක තීරුම් කරන්න නිතරම ගන්න මේ පංචපාදානස්කන්ධය ගැන කතා කරනකොට අපිට බොහොම පහතෙන් තේරුම් ගන්න තියෙන උපමාවක් කියනවා. ඒ තමයි කෙනෙක් රූපවාහිනිය බලන අපි කියමු තරුණේ. මේ තරුණයා රූපවාහිනිය බලනකොට පින්වත්නි මේ තරුණියයි රූපවාහිනියයි අතරින් යනවා ගෙදර ඉන්න බල්ලා. ඔය බල්ලා මේ දෙන්න අතරින් යනකොට මේ දෙන්න කියන්නේ රූපවාහිනියයි තරුණියයි අතරින් බල්ලා කියන අම්මා එතන කුස්සියේ ඉඳලා කෑ ගහලා කතා කරන පුතා පුතා කියලා. එහෙම තැන එනට මේ මිනිහට එන්නේ නැහැ. ඇයි මෙයා තනිකරම ඉන්නේ මුඛකට අවධානය තියාගෙන රූපවාහිනියට. ඒ කියන්නේ මෙයාට දැන් අත්දැකීම් වෙන්නේ රූපවාහිනිය විතරයි. ඒකත් එක්ක අත්දැකීම් ලබන්නේ. ඒ කියන්නේ විඥාන හටගන්නේ මොන රූපත් එක්කද? රූපවාහිනිය රූපත් එක්ක. රූපවාහිනිය ශබ්දත් එක්ක. නේද? පින්වත්නි අම්මා අන්තිමට ළඟට ඇවිල්ලා අහන කොල්ලු මන් දැන් කොච්චර වෙලා කතා කරාද මට ඇහුන්නේ මිනිහා කියවි බොරුද ඇත්ත නේද ඇත්ත ඇහුන්නේ හැබැයි පින්වත්නි ඇහෙන මානේ ශබ්දේ තිබ්බා දැන් අපි දන්නවා වෙලා තියෙන්නේ මොකද්ද කියලා මොකද්ද වෙලා තියෙන්නේ සමන් ආහාරුනේ නෑ කාගේ ශබ්දෙටද අම්මගේ ශබ්දෙට ඒ නිසා විඥාණය හටගත්තේ නෑ ඊට පස්සේ අම්මා මේ කතා කරලා තියෙන්නේ බල්ලව දැක්කද කියලා අහනවා. දැන් අම්මා අහනවා කවන්නේ බල්ලව දැක්කද? දැන් ඒකට එයාගේ උත්තරේ මොකද්ද? මං දැක්කද බල්ලෙන් නෑ අම්මේ. කියයිද නැද්ද? කියනවා. පින්වත්නි හැබැයි මෙයා සහ රූපවාහිනිය අතරින් ගිය බල්ලා බලාගෙන යනකොට රූපවාහිනියටත් වඩා ළඟින් ගිහිල්ලාද නැද්ද? ඉතරම රූපවාහිනියට වඩා ළඟින් ගිහිල්ලා රූපවාහිනියට වඩා චලනිකෙන් ගිහිල්ලා අන්න දන්නේ නැහැ. බල්ලෙක් ගැන කිසිම අත්දැකීමක් මේ වෙලාවේ මෙයාට නැහැ. මෙයා දන්නේ නැති බල්ලෙක් නේ ඇත්ත කතාව එයා කියන්නේ. අපි දන්නවා වෙලා තියෙන්නේ මොකද්ද කියලා. බල්ලාගේ රූපෙට මෙයාගේ මනස සමන්හරෝනේ නැහැ. ඒ නිසා අවධානය යොමුන්නේ නැති නිසා විඥාණය හටගත්තේ නැහැ. පින්වත්නි ඔන්න බලන්න එතකොට බල්ලා දැනගන්න ඇස ඔන්න අංක එක. ඇස දැනගන්න බල්ලගේ රූපේ අංක දෙක. ඒ ඇහින් බල්ලගේ රූපේ දැනගන්න ඇහි විඥානේ අංක තුන. මේ තුන ඒ වෙලාවේ මෙයා තුල හටගත්තද? නෑ. එහෙනම් තේරුණාද මේ කරුණු තුනක් හටගන්නවා නම් යම් තැනක ඒ විඥානේ හටගත්තොත්මද නැද්ද? විඥානේ හටගත්තොත්මයි. මේ කරුණු තුන එකට එකතු වෙච්ච තැන තමයි අපි යමක් දන්නේ. එහෙමද නැද්ද බුදුරජාණන් වහන්සේදල මේ තුනේ එකතුවට කියනවා තනි නම පාලි වචනේ තමයි පස්ස මහා ප්‍රාණ පයන්න පස්ස ඒ පස්ස කියලා කියන්නේ සිංහලෙන් අපි කියනවා ස්පර්ශේ ඒ තමයි තින්නම් සංගති පස්සෝ තුනක එකතුව තමයි මොකද්ද පස්ස ස්පර්ශේ ඉතින් එහෙනම් දැන් මෙයාට බල්ලා දැනගන්න ඇසයි ඇස දැනගන්න බල්ලගේ රූපේ ඒ රූප දැනගන්න ඒ විඥානය කියලා තුන එකතු නැද? නැහැ. එහෙනම් බල්ල මුල් කරලා පස්සයක් හටගත්තේ නැහැ. දැන් ඔබට විඥානය වගේම මේ පස්ස කියන එක තේරෙනවද? පස්ස කියන්නේ එහෙනම් කරුණ තුන එකට එකතු වෙන. ඔබ තමයි අත්දැකීම. හැම අත්දැකීමක්ම පස්සයක් කියලා තේරෙනවද? අපේ ජීවිතේ සෑම අත්දැකීමක්ම එතකොට පින්වත්නි ස්පර්ශය. බුදුරජාණන් වහන්සේ බල පස්සපච්ච වේදනා. ඔය හැම ස්පර්ශයක් එක්කම වින්දනයක් තියෙනවා. ඒක එක්ක සැප වින්දනයක්, එක්ක දුක් වින්දනයක්. එහෙම නැත්නම් සැපයි දුකයි නැහැ. හැබැයි ඒකත් වින්දනයක්. ඒකට කියන්නේ උපේක්ෂා වේදනා. බලන්න සමහර විට දැන් මෙය රූපවාහිනී බලාගෙන ඉන්නකොට රූපවාහිනී තුල හටගත් දක්ෂින රූපත් එක්ක ඒ විඥාන හටගනෙද්දී පස්ස කියන තුනම හටගනවද නැද්ද? ඇහැයි රූපේ විඥානයි. ඔය තුනත් එක්ක පින්වත්නි
මෙයා තුල වේදනා හටගන්නේ නැද්ද? හටගන්න. අපි නිකන් කියමු මේ ළමයා ෆිල්ම් එකක් බලාගෙන ඉන්නවා කියලා. දැන් ෆිල්ම් එකක් නම් බලාගෙන ඉන්නේ ඔය ෆිල්ම් එකේ දකින්න රූප මොහොතින් මොහොත වෙනස් වෙනවද නැද්ද? රූප වෙනස් වෙන්න පස්ස වෙනස් වෙනවද නැද්ද? මේ කරුණු තුන වෙනස් වෙනවද? කරුණු තුන වෙනස් වෙනකොට පස්ස වෙනස් වෙනවා කියන පස්සපච්ච වේදනා. ඒ කරුණු තුනේ එකතුව නිසා එන වේදනක් වෙනස් වෙනවද නැද්ද? වෙනස් වෙනවා. අපි බලමු ඔබ තේරුම් ගන්න මේ ඔන්න දැන් ෆිල්ම් එකේ ගොඩාක් වෙයි ෆිල්ම් වල ඉන්නවා කොල්ලා ඉන්නවා කෙල්ලා ඉන්නවා නේද? ප්‍රධාන නළුවයි නිලිය කියන්නේ කොල්ලයි කෙල්ලයි කියලා. ඒ කියන්නේ වීරයා සහ වීරයාගේ ප්‍රේමතිය. ඔබ ප්‍රධාන තේමාවක් කියලා ඊට පස්සේ ඔබට ඉන්නවා දුෂ්ටයෙක් ඉන්නවා. එතකොට දුෂ්ටයා හතුරා කියලා කියනවා. එයා තමයි සාමාන්‍යයෙන් අර තමන්ගේ වීරය වෙන චරිතෙට බාධා ඇති කරන්නේ. ඊට පස්සේ ඒ තමන්ගේ වීරය වෙච්ච කොල්ල කියන කෙනාගේ ප්‍රේමතිය, ඒ කියන්නේ කෙල්ල කියන කෙනාට කරදර කරන්නේ ඔක්කොම කරන්නේ කවුද? දුෂ්ටයා. ඉතින් ඕකත් එක්ක පින්වත්නි ඒ කරදර කරනකොට ඒ බාධා වලට මූණ දෙන විදිය ඔයෙන් තමයි දැන් අල්ලගෙන ඉන්නේ අපි රස කරලා. දැන් ඔතන බලන්න ඒ රූප දකින දකින විදියත් එක්ක පස්ස වෙනස් වෙන වේදනා වෙනස් වෙන්නේ නැද්ද? වෙනස් වෙනවා. ඔන්න එක පාට දැන් අපි කියමු දුෂ්ටයා දැන් තමන්ගේ වීරයාගේ ප්‍රේමතිය කියලා කියන කෙල්ල කියලා කියපු ඇයව අරගෙන යනවා. අවද දුෂ්ටයා. දැන් අරගෙන යනකොට ඒ දකින රූපෙත් එක්ක දැන් රූපේ යහයි විඥානේ තුනකට ආරම්භ නැද්ද? අනක් දෙකීම. දැන් මේ පස්සෙත් එක්ක අපිට එන්නේ මොන වේදනාවද? ඇයව අරන් යනවා. මොකද එන වේදනාව? දුක් වේදනාව. පින්වත්නි ඔය වේදනාවත් එක්ක දැන් අපිට පේනවා මොකද වෙලා තියෙන්නේ. දැන් අපිට එනවා අනේ එයාව අරන් යනවා. ඒත් එක්කනේ දුක. මොකක් හරි බාධාවක් වෙන්න ඕනේ කියලා හිතත් දැන් අපේ හිතින් එනවද නැද්ද? අපි කියන ඉක්මනට කොල්ලා ඉන්න කොල්ලා ඉන්න. දැන් මේ චේතනාව මේක ඒවට කියන්නේ සංඛාර කියලා. හ්ම්. දැන් ඇයව අරන් යන්නේ හොඳකට නම් නෙමෙයි කියලා හිතන්නේ එතන හඳුන ගන්නවා. මෙන්න මේ දෙයට කියලා. එතන හඳුන ගැනීම එක්ක මේ පෙම්වතිය කියලා හඳුනගෙන අර දුෂ්ටය කියලා හඳුනගෙන මේ සංඥා ඒ හඳුන ගැනීම. එතන පෙන්වන්නේ දුෂ්ටය කියලා හඳුනගත්ත සංඥාව, පෙම්වතිය කියලා හඳුනගත්ත සංඥාව, ඇයව වැරදි දෙයකට තමයි මේ අරන් යන්නේ කියලා හඳුනගන්න සංඥාව, මේ ඔක්කොමත් එක්ක නෙමෙයි දර වේදනාව. ඒ වේදනාව මේ සංඥා නිසා. දැන් එන සංඛාර තමයි කොල්ල එන්න ඉක්මනට එන්න ඇවිල්ලා මෙයාට ගහන්න ගහලා මෙයාව බේරගන්න මේ සංඛාර. ඊට පස්සේ පින්වත්නි ඔය තුන මොනවද? වේදනායි සංඥායි සංඛාරයි. මේ තුනත් එක්ක අපි කැළති කැළති දිනන ඔන්න කොල්ල එනවා. දැන් පස්ස වෙනස් වෙනවා. දැන් පස්ස මොහොතින් මොහොත වෙනස් වෙනකොට කොල්ල එනකොට දැන් ඒ රූපේ මේ ඇහැයි මේ විඥානයේ කියන තුනේ පස්සේ නිසා එන වේදනාව දුක් වේදනාවද සැප වේදනාවද? සැප වේදනාව. දැන් මෙච්චරට දුක් වේදනාව ඔන්න සැප වේදනාවක් කොල්ල එනවා. ඒකට පින්වත්නි දැන් ඒ සැප වේදනාවත් එක්ක ඔන්න එයාට තව බාධා ඇති කරන විදිහට අර දුෂ්ටයාගේ කට්ටිය මෙයාට ගහනවා. ඒ රූපේ දකින්නකොට දැන් ඉන්නේ මොන වේදනාවක්? දුක් වේදනාවක්. දෙව ඔහොම නෙමෙයිද ඔබ තනිකර යන්නේ? සැප වේදනාව, දුක් වේදනාව, සැප වේදනාව, දුක් වේදනාව, පෙරලි 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 හරි රහයිද හැබැයි. අපි කියන්නේ ඒකට රස විඳිනවා කියලා. විඳිනවා, විඳිනවා කියන්නේ මොනවද? වේදනාව. විඳිනවා කියන එකට පාලියෙන් කියන්නේ වේදනාව. එතන සැප වේදනාව, දුක් වේදනාව මේවා තමයි දැන් මේ රස විඳිනවා කියලා කියන්නේ. චිත්‍රපටිය රස විඳිනවලු. එතකොට විඳින්නේ මොකක් නිසාද? පස්ස පච්චය. හැබැයි ඉතින් මේ මිනිසුන්ට දුකත් රහයිලු. ඉරයි පුදුමයි. එතකොට දැන් හොඳයි චිත්‍රපටියක් තියෙනවා. ඒ තමන්ගේ වීරයට කිසිම බාධාවක් නැහැ. ඒ වීරයාගේ ප්‍රේමවතියට කිසිම බාධාවක් නැහැ. දුෂ්ටෙක් නැහැ. එහෙම වුත් නැහැ. හරිය හොඳට ඉවරයි. රසයිද? කොහේකින් අපු කිසිම රහක් නැහැ. මෙලෝ රහක් නැහැ කියනවා. එතකොට අපි මේ රහයි කියලා තියෙන ස්පර්ශෙත් එක්කෙන දුක් වේදනා සැප වේදනා ඔක්කොම කැළති කැළති තියෙන එකටද නැද්ද? මේ කැළති කැළති තියෙන එකට. දැන් අතන තේරෙනවද? අර විඥානය හටගත්ත තැන පස්සනේ තියෙන පස්ස නිසා වේදනා සංඥා සංකාර කියන තුනම එනවද නැද්ද? තුන වෙනවා. ඔය තුනම දැන් මෙතන විඥානෙත් එක්කම තියෙනවා කියලා තේරෙනවද?
මොක දැනගත්ත ඒත් එක්ක වේදනාවක් තියෙනවා සංඥා කියලා හඳුන ගැනීමක් තියෙනවා සංකාර කියලා චේතනා පහළ වෙනවා මොකද ඒ සියල්ල පස්ස නිසා එන්නේ දැන් අපිට වේදනා සංඥා සංකාර කියන චේතනා ඊළඟට විඥාන වේදනා සංඥා සංකාර විඥාන අරම හතරක් වෙන අපිට හිමීන්තරේ කතා කරලා දැන් අපිට මේක කතා කරපොන නැති එකක් තියෙනවා මොකද්ද රූප වේදනා සංඥා සංකාර විඥාන කියන තුන එක අත්දැකීමක් තුල තියෙන බව දැන් අපි තේරුම් ගත්තා හැම අත්දැකීමක් තුලම වේදනාවක් තියෙනවා සංඥා තියෙනවා සංකාර තියෙනවා විඥාන තියෙනවා හැම අත්දැකීමක් තුලම තියෙනවා දැන් ඒතර මෙතන කොහොමද අපි රූපේ තේරුම් ගන්නෙ හැරියොත් මහරහතන් වහන්සේ වදාළා ඇයින් රූපයක් දැකලා දැනගත්තත් එතන වේදනා සංඥා සංකාර විඥාන වගේම රූපෙත් හට ගන්නවා හැබැයි අර විඥාන වෙනස් වෙච්ච ගමන් රූපෙත් වෙනස් වෙනවා ඒකයි දැන් මෙතන තේරුම් ගන්න ඕන කතාව දැන් මම ඔයත් කියනවා ඇහැට පේන රූපෙත් එක්ක එතන හටගත්ත විඥානෙත් එක්ක කොහොමද සතර මහා ධාතුන්ගෙන් හටගත්තු රූප උපාදාන ස්කන්ධය තේරුම් ගන්න කනට එන ශබ්ද දැනගනිද්දී කොහොමද එතන රූප උපාදාන ස්කන්ධය තේරුම් ගන්න ඔබට දැන් හැම අද්දකීමක් එක්කම විඥානෙත් එක්කම වේදනා සංඥා සංකාර විඥාන හට ගන්නවා වගේම රූප කියන එකත් එතන හට ගන්නවා කියන එක තේරුම් ගන්න මම අද්දකීමෙන්ම පෙන්වන්නම් extra දෙයක්. හැබැයි මේ වෙලාවේ ගුවන් විදුලියෙන් අපි වහන සිත් මෙතසක වහන ඇත්තන්ට මේක පේන්නේ නැහැ ඇහෙනවා ඇහෙනකොට හිතින් තේරුම් ගන්න මොකද්ද මේ කියන්නේ කියලා. අපි පින්වත්නි මගේ ළඟ මේ වෙලාවේ පූජා කරලා තියෙන දැහත් වට්ටිය ධර්ම දේශනෙට ආරාධනා කරනකොට මේ දැහත් වට්ටිය කොයි බණට ගිහිල්ලා වාඩි වුණත් තියෙනවනේ ඉතින් අපි බොහොම පහසුවට මෙතනදී ඇදලා ගන්නවා මේ දැහත් වට්ටිය බුලත් කොලේ මේ බුලත් කොලේ අරගෙන මම ඔයත්න්ට මෙතනදී විඥානේ හටගන්න තැන රූප උපාදාන ස්කන්ධි කොහොමද ඇසුරු වෙන්නේ කියලා පෙන්වන්න ඔබ බලන්න මේ මගේ අතේ දැන් තියෙන බුලත් කොලේ අපි මේක හැබැයි මෙතෙන්ද කියනවා බුලත් කොලේ කියලා නෙමෙයි මෙහෙම කිව්වම තමයි දේශපාලඥයන්ට ප්‍රශ්න එන්නේ අපි කියමු දැහත් කොලේ කියලා මගේ අතේ නෑ බුලත් කොලේ ආ මගේ අතේ දැන් තියෙන මොකද්ද දැහත් කොලේ දැහත්ක් කියන්නේ කොහේ කරේ මේක දැහත් කොලේ මට තින්පත් මේ දැන් මේ දැහත් කොලේ එහෙම නැත්නම් මේ බුලත් කොලේ ඔබ කියන්න සතර මහා ධාතුන්ගෙන් සකස් වෙච්ච දෙයක්ද නැද්ද මේ බුලත් කොලේ සතර මහා ධාතුන්ගෙන් සකස් වෙච්ච දෙයක්. බුදුරජාණන් වහන්සේ වදාළ සතර මහා ධාතුන්ගෙන් සකස් වෙච්ච යමක් ඇත්තේ සියල්ලම රූප. ඒ සියල්ල රූප. එතකොට මේ රූප කොටස් දෙකකට උන්වහන්සේ වෙන් කරනවා රූපස්කන්ධය ගැන කියනකොට. තමායේ සලකන රූපත් තියෙනවා. තමාගෙන් බාහිර රූපත් තියෙනවා. තමායේ සලකන රූප කියන මොනවද? මේ ඇඟේ ටික. කෙස්, ලොම්, නිය, දත්, සම්මස්, නහර, ඇට, ඇටය, මිදුළු, වකුගඩු හදවත අක්මා ආදී මේ සියල්ල තමයි සලකන ඒවා එන්නේ බුලත් කොලේට වෙන මොකද්ද මේක තමාගෙන් බාහිරයේ සලකන රූපයක් එතකොට බුදුරජාණන් වහන්සේලාගේ රූප දෙකම අයිති රූප උපාදාන ස්කන්ධය ඒ දෙකම අයිති එතකොට දැන් ඔන්න ඔබට තේරෙනවා මේ බුලත් කොලේ රූපයක් නේ මේක හතර මහා ධාතුකින් සකස් වෙච්ච දෙයක් මම ඔබට මෙහෙම දෙයක් කියන්නම් මේ බුලත් කොලේ මේ රූපේ ගති කීයක් තියෙනවද කියන්න බලන්න මේකේ ගති කීයක් තියෙනවද අපි සමහර ඒවා දැක්ක සමහර මිනිස්සුන් දැක්කම කියන්නේ මට නම් මේ මිනිස්සු දැක්ක ගමන් තේරෙනවා මේ මිනිස්සේ තියෙනවා මෙහෙම ගතියක් අපි මිනිස්සුන්ගේ ගති කියනවා නිකන් මම ඒ වගේ ඔයත්තන් මේක නිකන් සිංහල ක්‍රමයට තේරෙන්න කියන්න මේක පාලි කරුණ නෙමෙයි මේ බුලත් කොලේ ගති හයක් නැද්ද කියලා බලන්න මේකේ නැද්ද පේන ගතියක් මේ බුලත් කොලේ පේන ගතියක් තියෙනවා මේ වෙලාවේ අපිව ගුවන් විදුලියෙන් අහ නැත්තන්ට පේන්න බුලත් කොලයක් නැතත් ඔබ හොඳටම දන්නවා පින්වත්නි බුලත් කොලේක පේන ගතියක් තියෙනවා පේන ගතිය නිසා තමයි ඇයේ විඥානය හටගත්තේ නැත්නම් හටගන්නවද නැහැ දැන් බලන්න සුලගස් සතර මහා ධාතුන් හටගත්තු රූපයක් තියෙනවද පේන ගතිය නැහැ ඉතින් ඒ හින්දා සුලඟ නිසා අපිට ඇයේ විඥාන හටගන්නේ නැහැ ගතියක් තියෙනවනේ ඒකට තමයි පින්වත්නි විඥානය හටගන්නේ එහෙනම් ඔන්න බුලත් කොලේ පේන ගතිය නිසා ඇහැ විඥානය හටගන්නවා. එතකොට මට කියන්න ඒ වෙලාවට ඇහැ විඥානය හටගත්තම ඒ විඥානය මේ සතර මහා ධාතුන් හටගත් රූපයක් ඇසුරු කරලද නැද්ද? ඇසුරු කරලා.
ඊළඟට බලමු මේක ඊළඟ ගතිය. බුලත් කුලේ තියෙනවා ඇහෙන ගතිය. අපි දැන් මේ බුලත් කුලේ ඉරනකොට ඇත්තන්ට ඇහුණා හඬක්. ඒ කියන්නේ මේකේ ඇහෙන ගතියක් තියෙනවා. නැත්තම් ඇහෙන්නේ නැහැ. ඒ ඇහෙන ගතියට කියනවා ශබ්ද. පේන ගතියට කියනවා රූප. දැන් මේ ඇහෙන ගතිය ශබ්ද කනේ විඥානේ හටගන්නේ. ඔය ඇහෙන ගතියත් එක්කද නැද්ද? ඇහෙන ගතිය දැනගන්න තමයි කනේ විඥානේ හටගන්නේ. සෝත විඥාන. එතකොට සෝත විඥානේ හටගත්තත් එහෙනම් මේ සතර මහා ධාතු ඇසුරු කරලා නැද්ද? ඒකේ එක මෙහෙම කියමු. සෝත විඥානේ කනේ විඥානේ හටගත්තේ මේ සතර මහා ධාතුගේ ඇහෙන ගතිය දැනගන්න. හරිද නේද? පේන ගතිය දැනගත්තා ඇහි විඥානේ, ඇහෙන ගතිය දැනගත්තා කනේ විඥානේ. ඊළඟට මේකේ නාසයට ලං කරනකොට දැනෙනවා සුවඳ. එහෙනම් මේ සතර මහා ධාතුගේ නහයට දැනෙන ගතියකුත් තියෙනවා. නහයට දැනෙන ගතිය දැනගන්නේ නාසය විඥානේ. ඒතර නාසය විඥානේ හටගත්තත් සතර මහා ධාතු ඇසුරු කරලා. ඊට පස්සේ මේක දිවට තිබ්බොත් දැනෙනවා තව ගතියක්. දිවට දැනෙන ගතිය. ඒකට කියනවා මොකද්ද? රස. එහෙනම් දිවේ විඥානේ හටගන්නේ ඒ සතර මහා ධාතුගේ දිවට දැනෙන ගතිය ඇසුරු කරලාද නැද්ද? එතකොට පින්වත් දිවේ විඥානේ හටගත්තත් සතර මහා ධාතු ඇසුරු කරලා. දැන් මේක කයට දැනෙන පහසක්. මේ පැත්තක තියෙනවා නාරටි වගේ. තව පැත්තක හරි සීනිදුයි. ඒතර මේ කයට දැනෙන ගතිය. ওই ගතියට කියන්නේ මොකද්ද? පහස. ඒ ගතිය තමයි කය විඥානේ ඇසුරු කරලා හටගන්නේ. එනම් කය විඥානයක් හටගත්තත් සතර මහා ධාතු ඇසුරු කළද නැද්ද? ඇසුරු කළා. ඊළඟට තියෙනවා බුලත් කොලේ දැක්කත් නැතත් සිහි වෙන ගතිය. දැන් මේ වෙලාවේ අපි ඔබුවන් ඉදලෙන් සවන් දෙන්නේ නැත්තන්ට පේන ගතියක් නැහැ, එන ගතියක් නැහැ. එන ගතිය සමානට මම ඊරුඹට ඇහෙන්නේ නැති. නහයට දැනෙන ගතිය නැහැ, දිවට දැනෙන ගතිය නැහැ. හැබැයි කයට දැනෙන ගතිය නැති වුණාට හිතට හිතෙන ගතිය නම් තියෙනවා. බුලත් කොලේ සිහි වෙනවා. එතකොට අන්න විඥානේ හටගත්තත් අත්දැකීමක් වෙනවා. දැන් ඔය ඇත්තන්ට සමාඩ සිහි වෙන අත්දැකීම විතරයි තියෙන්නේ. හැබැයි මෙතන මගේ අසල ඉඳලා මේ වෙලාවේ ධර්මයේ සවන් දෙන අයට පේන ගතිය අසුරු කරපු අත්දැකීමක් තියෙනවා. ඇහෙන ගතිය අසුරු කරන අත්දැකීමක් තියෙනවා. හැබැයි මෙතනින් අපි ඔක්කොගෙම මේකේ නහයට දැනෙන සුවඳ දැනෙන අත්දැකීම තියෙන්නේ මට විතරයි. ඔය ඇත්තන්ට ඒක නැහැ. දිවට දැනෙන රසයේ අත්දැකීම මෙලයි අපි කාටවත් නැහැ. මොකද මමවත් මේක වලඳන්න ගියේ නැති නිසා. හැබැයි මම මේක වැළඳුවා නම් මගේ දිවට ඒ රහ දැනෙන ගතියනවද නැද්ද? ඒතර මට ඒ අත්දැකීමක් තියෙනවා. දෙවතන්ට තේරෙන්න ඕනේ අත්දැකීමක් කියන්නේ එහෙනම් විඥානික හට ගැනීමක්ද නැද්ද? එහෙනම් ඒ හැම අත්දැකීමක් එක්කම සතර මහා ධාතුන් හටගත් රූපයක් ඇසුරු වෙනවද නැද්ද? සතර මහා ධාතුන් හටගත් රූපයක් ඇසුරු වෙනවා. සරියුත් මහරහතන් වහන්සේ පුදුම කරුණක් පෙන්වනවා. යම් තැනක විඥානය හටගෙන එතන සතර මහා ධාතු ඇසුරු කරා නම් ඒ මොහොතේ ආයි කියනවා ඒ මොහොතේ රූප පාදානස්කන්ධි බවට පත් වෙන්නේ ඒ සතර මහා ධාතුෙන් හටගත් රූපේ කියලා. මේ ඔක්කොම මනෝමයයි. මේ ඔක්කොම පින්වාදී මනස ඇසුරු කරලා සිද්ධ වෙන දේවල්. දැන් ඔයත්තන්ට එනම් තේරෙනවද පංච උපාදානස්කන්ධි කියන්නේ හැම මොහොතකම අත්දැකීමක් කියලා? රූප ඇසුරු කරලා විඥාණයෙන් දැනගන්නවා. දැනගත්තම වේදනා සංඥා සංකාර හටගන්නවා. එතකොට අපි දැන් අපේ කතාවට එමු. අපිට මේ දවස්වල ගම් වතුරින් අවතෙන් වෙච්ච බොහෝ ඇත්තු කියනවා. මට අදත් එක්තරා අම්මා කෙනෙක් කියනවා ස්වාමීන් වහන්සේ හැම කෙනාම වගේ වතුර එනකොට සමහර අය ගඟා අයිනේ ඉන්න අයට අත්දැකීම් දෙන වතුර ආපු. ඒගොල්ලෝ කියන ඒගොල්ලන්ට අත්දැකීම් දෙන සාමාන්‍ය මේ ධනිස්සෙන් පල්ලෙහාටලු වතුර එන්නේ වෙනදා. දැන් මේ 89න් පස්සේනේ මෙච්චර ප්‍රබල ගම් වතුරක් ඇවිත්ින්නේ. ධනිස්සෙන් පල්ලෙහාට වතුර එනකොට ඒගොල්ලෝ වෙනදට කරන්නේ මොකද්ද? ඇඳුම් පොත්තනේ ළමයින්ගේ පොතුයි ඔක්කොම එකට ගෝණි වගේ බෙඩ්ෂීට් වලින්ම ගැට ගහලා වහල් එල්ලන අල්මාරි උඩින් තියලා යනවා. වටපිටාවේ ටිකක් උස තැන්වල ගෙවල් වලට ගිහලා රෑ නිදා ගන්නවා. වතුර දැස්සට පස්සේ ඇවිල්ලා සුපුරුදු විදිහට ඉන්නවා ආයි. දැන් ඒ අදහසින් මේ පාර පින්වත් මේ හැම කෙනෙක්ම වගේ එච්චර වතුර උඩට එන එකක් නැහැ කියලා හිතාගෙන සුනාමිය තුනේ ඔකනේ. කරන එකක් නැහැ කියලා අපි හිතනවා. මේ අත හිතාගෙන අර විදියටම ඔක්කොම ගැට ගහලා වහල් වල එල්ලලා අල්මාරි උඩ තියලා ගිහිල්ලා. නමුත් උදේ නැගිටලා බලනකොට දීර්ඝ හෙන්න වතුර ඇවිල්ලා ගොඩක් එන්නවල. අර ඔක්කොම වතුරට යට වෙනවා. පින්වත්නි මට කියන්න දැන් මේ අත්දැකීමද නැද්ද? එතනත් හටගත්තේ විඥානද නැද්ද?
විඥානේ හට ගන්නකොට එතන සතර මහා ධාතුන් ඉඳගත් රූප වල පේන ගති අසුරු කරලා නෙමෙයි විඥානේ හටගත්තේ. වේදනා සංඥා සංකාර හටගත්තේ නැද්ද? හටගත්. ඕනම තැනක දුකක් කියලා යමක් ඇද්ද? සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ. හැම දුකක්ම පංච උපාදානස්කන්ධයක්. මොන අපි කියමු මෙහෙම කාට හරි කෝල් එකක් එනවා පිටරට ඉන්න කෙනෙක්. අපි කියමු යාට ලංකාවේ ඉන්න මල්ලි කතා කරනවා. කතා කරලා කියනවා අයියේ කලබල වෙන්න එපා. අම්මා නැති වුණායි. එමේ කෝල් එක. මට කියන්න මේ අයියට දුකක්ද නැද්ද? දුකක්. අද්දකීම. බලන්න හිතලා පංච උපාදානස්කන්ධයක හට ගැනීමද නැද්ද? විඥානයක් හටගත්තා. එතකොට පින්වත්නි අනිවාර්යෙන් ඇහෙන ගතියක් නැත්තම් කිසිම ආකාරයක විඥානයක් හටගන්නේ නැහැ. එහෙනම් පින්වත්නි රූපයක් ඇසුරු කරලා විඥානය හටගෙන වේදනා සංඥා සංකාර හටගත්තා. එතකොට දැන් අපි ඔබට කියන්නේ විඥානය හටගත්ත තැන වේදනා සංඥා සංකාර කොහොමද තියෙනවා කියලා. දැන් අම්මා නැති වුණා කියලා එහෙනකොටම මේ ටික නෙමෙයි හටගත්තේ. මේ ටික. දැන් යාට සිතින් සිහි වෙනවා අම්මව. දැන් ඔන්න මනස විඥාන. මනස විඥානෙට අම්මා සිහි වෙනවා කියන්නේ අම්මා නම් මො සතර මහා ධාතුන් හටගත් රූපකයක් නොතිබුණා නම් විඥානය හටගන්න අම්මෙකුත් නැහැ. එහෙනම් මේ රූපය අසුරු කරලා විඥානය හට අරගෙන අම්මා මුල් කරලා සංඥා එනවා අම්මා නැති වුණා කියන සංඥාව. ඒ සංඥාවත් එක්ක වේදනාව දුක් වේදනාවක් චේතනා පහළ වෙනවා දෙම්මම යනවා ලංකාව. එයා ලංකාවට එනවා. එනකොට දකින්න අම්මගේ දේහය මේ සද්දකීමත් නැත්ද? ඇහි අද්දකීම කන ඇහි විඥාන. එතකොට පින්වත්නි අපි අම්මා නැති වුණා කියන එක පීහි විප්පයෝග දුක්ඛෝ කියන එකට අයිති. සංකිට්ඨේන හකුලලා ගත්තොත් එතනත් හටගත්තේ කනේ විඥාන, ඇහි විඥාන, මනසේ විඥාන. ජීවිතේම පින්වත්නි අපි අරක දුකයි මේක දුකයි කියලා යමක් ඇද්ද ඔය ඔක්කොම හකුලලා ගත්තොත් එන මොනවද? පංච උපාදානස්කන්ධයන්ගේ හටගැදීම. සෑම අද්දකීමකම තියෙන්නේ ඒ දුක. එහෙනම් ඔබට සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ කියලා කියන මේ දවස්වල බොහෝ දෙනා දුකින් ඉන්න නිසා අපි යථාර්ථයේ විමසන්න කැමති ඇත්තන්ට හිතන්නට බුදුරජාණන් වහන්සේ මේ උතුම් මාසය තුල අවබෝධ කරපු මේ ධර්මයේ තුලින්ම පෙන්වලා දුන්නේ පංච උපාදානස්කන්ධ ගැන. කෙටි වේලාවක නිසා මේ තරම් උදාහරණ උපමා එක කතා කරන්න උනේ ගැඹුරුම කරුණක් නිසා. මේක හරිනම් හොරා ගානක සාකච්ඡා කළ යුතු කරුණක්. ඔබව දෙනාටම කෙටියෙන් නමුත් මේ තේරුම් කරලා දුන්න රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධයන් අවබෝධ කරගෙන ඔබව දෙනාටම දුකින් මිදෙන්නට මේ දෙසුමත් දෙසුමෙන් රැසිත පිනත් හේතු ආසනා වේවා කියලා ආශිර්වාද කරනවා. හැම දිනාටම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය ඉක්මන් වේවා. සාදු සාදු සාදු. ඔබට පින්වත්නි දේශනාවෙන් අනතුරුව පැවැත්වෙන දේශනාවේ ප්‍රශ්න ගැටළු ඇසුරු කරගෙන සාකච්ඡා කරන සාකච්ඡාව සමග සහභාගී වෙන්නට පුළුවන් ප්‍රවෘත්ති විකාශයෙන් අනතුරුව එතෙක් ඔබ නිතරම ශ්‍රවණය කරමින් සිත්නෙතසුවේ ධර්ම සාකච්ඡාව බලාපොරොත්තුෙන් සිටින්න අද දවසේ දායකත්වයේ දරන්නේ සමුද්‍රා කුමාරී දියණිය ඇතුළු පවුලේ පින්වත් සියලු දෙනා විසින් ඉතාමත්ම ශ්‍රද්ධාවෙන් 140න් ඒ උඩුමුල්ල පාදුක්ක නියුසී පදිංචි පින්වත් සමුද්‍රා කුමාරී දියණිය සහයි පවුලේ පින්තුන් අරමුණු කරගන්නෝ මැයි මාසේ 31 වෙනිදාට මිය පරලෝ ගියලා වසරක් ගත වෙන ලංකා විදුලි බල මණ්ඩලයේ විශ්‍රාමික විදුලි අධිකාරී එල්.ඩී. ලයිනල් තම ආදරණීය පියාණන්ට පින් අනුමෝදන් කරන්නට. ඒ වගේම පින්වත්නි එතුමා ඇතුළු සංසාරගත සීපත් නොවන සීපත් වුණ සියලෝම මේකේ ඥාතීන්ටත් දිවිපිදුර අනවිරුවන් ඇතුළු අපවත් සියවදාල මහා සංඝරත්නය ඇතුළු සියලු ඥාතීන් සීපත් කරගෙන තියෙනවා පින්වත් සමුද්‍රා කුමාරී දියණිය සහ ඔලේ පින්තුන් විසින්. ඒ පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙන එල්.ඩී. ලයනල් පියාණන්ට මේ පින් හේතු වේවා. එතුමා ඇතුළු සසරගත සියලු මීගේ ඥාතියෝ මේ පින් බලෙන් පරලෝ සැනසෙත්වා කියලා අපි ආශිර්වාද කරනවා. එවගේම මේ වෙලාවේ රැස් කරගත්ත හැම පිනක්ම දෙවියෝ සතුටු සිතින් අනුමෝදන් වෙලා දෙවිලෝ සැනසෙත්වා කියලා සාදු කියන්න. සංසාරගත සීවෙන නොවන සියලු දෙනාගේම මේ පරලෝකීය ඥාතීන්ටත් මේ පින් බලෙන් පරලෝ සැනසිල්ලම වේවා. එවගේම අද දවසේ ධර්ම දේශනාවෙන් රැස් කරගත්ත සියලු පින් දායකත්වයෙන් එක්ුණ සමුද්‍රා කුමාරී පින්වත් දියණිය ඇතුළු පවුලේ සියලු දෙනාටත්, එවගේම
මෙතෙක්ම නාලිකාවේ අධිපතිතුමා ඊවැගේම ප්‍රධාන විධායක නිලධාරි අසංක මහත්මයා ඇතුළු නිලධාරි මහත්ම මහත්මීන් සියලු දෙනාටම ඊවැගේම මේ මොහොතේ අපි විශේෂයෙන්ම සිහිපත් කරන්නට ඕනේ ධර්මයේ ශ්‍රවණය කරපු දෙකඳුවර භාවනා මධ්‍යස්ථානය ඇසුරු කරලා නිසා මේ භාවනා මධ්‍යස්ථානයේ විහාරාධිපතිශ්වර පූජනීය කිරම විමලජෝති ගෞරවනීය මහා ස්වාමීන් වහන්සේටත් මේ ස්ථානයේ නායක මෙහෙණින් වහන්සේ විදිහට කටයුතු කරන මයින්නරුවේ ධම්මශාන්ති මෙහෙණින් වහන්සේ ප්‍රධාන සියලු මෙහෙණින් වහන්සේලාටත් සියලු මහා සංඝරත්නයටත් ධර්මයේ ශ්‍රවණය කළ ලෝකවාසී සියලු සෑම දෙනාටම මේ පින හේතු වේවා හැම දිනම මෙපින් බලෙන් මෙලොව යහපත සැපත සැනසෙල්ලම ලබත්වා සියලු දෙනාටම චතුරාර්ය සත්‍ය අවබෝධී ඉක්මන් වෙත්වා කියලා සාදුතිය ආකාසත්තා චුම්මඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සද්ධාති සාදු 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 අද හේතුම් සතරමාණු ශාසනාව නිමවට පත්න මොහොතේ විශේෂයෙන්ම දෙකඳුල ආරණ්‍යක නිදී පවත්වන දසවිල් මාතාවන්ට